आयोवन सुबह मध्याह्न ओबेकुसिटिन्ने स्वाधीन रूपवाहिनी मध्याह्न प्रधान प्रवृत्ति विकाशात समकिन मुलिम अवधाने प्रधान प्रवृत्ति सिरस तलवेत गेवी गिय पैविसि हतरट कोरोना पुकुरट हत्सिय दहन नवयाक तन किहिपयक हुदेकलाविन मिदेई निरोधायन नीतिय रकिनवाद नैद्द पुलिसिय दैडी विमसिल्लेन असत्य चोदना नगमिन पुद्गलयान सिरगत किरीम आंडुवे अरमुन नेवेई एमति चमल कियाई यहपालनेन रटट वुनु सेतक नहै वराय गैन कथा करन्न अयितियकुत नहै बेंगमुए हिमी कियाई कलाकरुवन वेनुवेन वरप्रसाद रसक लबा दीमे आंडुवे सूदानम गैन एमति विदुरगेन हेलिदरव्वाक बाइडन इवरुम देनदा अमेरिकावम सालित वेन लकुनु සබරගමු පළාතේ සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතම් ස්ථානවල පසුරු එකින් පසු මිලිමීටර සේක්මවන තද වැසි ඇති වෙහැක බව කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුර උතුරු මැද නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් අද දිනේදී වැසි වාර කිහිපයක් ඇති වෙහැකි බවයි කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. ගිගුරුම් සහිත වර්ෂාව සමග ඇති විය හැකි తాවකාලික තද සුළං සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට කටයුතු කරන ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ. පෞදින අයහපත් කාලගුණයත් සමග ඇති වූ ජල ගැලීම් වලින් වැලිගේපොළ ගොඩකවිල තැන්න මාර්ගයේ කුඩා ඔය හරහා ඉදිකර තිබූ පාලමක් හඩාවැටීමට ආසන්න වී තිබෙනවා. රත්නපුර ගොඩකවිල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට පසුගිය දින කිහිපයේදී අධික වර්ෂාවක් පතිත වූ බවයි අප වාර්තාකරුවන් පවසන්නේ. මේ තත්ත්වයත් සමග කුඩා ඔය හරහා ඉදිකර ඇති පාලමද කඩාවැටීමට ආසන්න වී තිබෙනවා. මෙම පාලම බිඳී ගිය හොත් ප්‍රදේශීය විශාල පිරිසකට දුෂ්කරතා රසකට මුහුණ පෑමට සිදු වන බවයි වාර්තා වන්නේ. මෙම තත්ත්වය නිසා ගොවි ජනතාවගේ අස්වනු නගරේ කරා රැගෙන යාම මෙන්ම දරුවන්ගේ පාසල් කටයුතු වලට සහ රෝගීන් රෝහල් වලට රැගෙන යාමට ගැටළු රැසක් මතුවිය හැකි බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. ඉදිරුව තොන්දුව නැගෙනහිර හා බටහිර ග්‍රාම නිලධාරී වසම් වහ ක්‍රියාත්මක වන පරිදි හුදකලා තත්වයෙන් නිදහස් කර තිබෙනවා. මේ වන විට නිරෝධායන හුදෙකලා කිරීමේ නියෝගය ක්‍රියාත්මක වෙන්නේ පොලිස් වසම් ආශ්‍රිතව එක් පොලිස් බල ප්‍රදේශයක පමණයි. ඒ පොලිස් බල ප්‍රදේශය වන්නේ කාතංකුඩි පොලිස් බල ප්‍රදේශය. මීට අමතරව ලංකාවේ විවිධ ස්ථානවල ග්‍රාම සේවා වසම් ඒ වගේම වීදි මහල් නිවාස හුදෙකලා කර තිබෙනවා ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන් මෙන්ම කොවිඩ් මධ්‍යස්ථානය මගින්. කෙසේ වෙතත් ඒ හුදෙකලා කර තිබෙන ප්‍රදේශවල ජනතාවගෙන් අපි ඉල්ලා සිටින්නේ නිරන්තරයෙන් ඔබ සෞඛ්‍ය පුරුදු වලට අනුගතව කටයුතු කළ යුතුයි. සෞඛ්‍ය සිරිතිරිත අනුගමනය කළ යුතුයි. කණ්ඩායම් හැටියට එකතු වීමෙන් වැළකී සිටිය යුතුයි. එසේ සිටියොත් පමණක් මේ ප්‍රදේශ හුදෙකලා බවින් මුදා හැරීමට අවස්ථාව ලැබෙනවා. නිරෝධායන නීති අනුගමනය කරන්නේ තැන්ද සොයා බැලීමට හෙට සිට විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසනවා. ඒ වගේම බස්නාහිර පළාතෙන් පිටත ඊයේ දිනේදී සිදු කරන ලද මෙහෙයුම් වලින් පුද්ගලයන් 29 දෙනෙක් මුහුණු ආවරණ නොමැති සහ දුරස්ථභාවයේ තබා නොගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ වගේම මෙතෙක් අත්අඩංගුවටගෙන ඇති මුළු සංඛ්‍යාව ඔක්තෝබර් 30 වෙනිදා සිට මේ දක්වා කාලය තුල 2578ක් පමණ වෙනවා. එම මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම අද දිනේත් ඒ වගේම හෙටින් පටන් ගන්න සතිය තුලත් විශේෂයෙන්ම පොලිස් පරිසර කොට්ටාෂයත් ඒ වගේම සෞඛ්‍යංශත් සමග රාජ්‍ය රාජ්‍ය නොවන ආයතනවල ඒ වගේම වෙළඳ සංකීර්ණ ආශ්‍රිතව සෞඛ්‍ය පුරුදු වලට අනුගතව කටයුතු කරන්නේ දැයි සොයා බැලීමට විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනු ලබනවා. බස්නාහිර සහ හුදකලා කර ඇති ප්‍රදේශවල හැර දහම් පාසල් අද ආරම්භ කෙරුණා. බෞද්ධ හින්දු කතෝලික හා ඉස්ලාම් දහම් පාසල් වල අධ්‍යාපන කටයුතු අද සිට ආරම්භ වන බවයි බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ නිවේදනය කරන්නේ. සෞඛ්‍යංශ නිර්දේශ කර ඇති මාර්ගෝපදේශ වලට අනුකූලව දහම් පාසල් පවත්වාගෙන යාම සිදු කළ යුතු වෙනවා. සෞඛ්‍ය බලධාරීන් හා පොලිසිය එක්ව සියලු ප්‍රදේශ ආවරණය වන පරිදි අධීක්ෂණ කටයුතු සිදු කෙරෙනවා. असत्य चोदना मत नडुपवरमिन एफसीआईडी हरहा पुद्गलयन सिरगत किरीम वत्मन रजे अरमुन नोवन बव अमात्य चमल राजपक्ष महता पवसनवा श्रीलंका पोदुजन पेरमुन बिहिकर सिवसरक पेरी मिनिमित्तेन मातर दिश्विक आसन बल मंडले मातर विरल पारे पक्ष कार्यालय दी पेवती हमुकदी ए महता मे बव क्या सिटिये
පසුගිය රජයේ සමයේදී රටට හිමි විය යුතු ආදායම් මාර්ග අවහිර කරමින් පාඩු සිදු කර සියලු අමාත්‍යවරුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවද අමාත්‍යවරයා කියා සිටියා. සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් මෙම රැස්වීම පැවැත්ුණා. කථානායක මහින්දයා පාබේවර්ධන පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුණ රණවක යන මහතුරුන් ඇතුළු දේශපාලන නියෝජිතයන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. විශාල වශයෙන් අපට රටට ආදායම ලැබිච්ච සංචාර කර්මාන්තේ සම්පූර්ණයෙන්ම නැහිටලා හෝටල් වැහිලා තියෙනවා. ඒවැ රස්සාවල් කරපු අයට ගිවල් වල ජීවත් වෙන ක්‍රමයක් නැහැ. ඉතින් මේ රට වහගෙන ඉඳලා පුළුවන් කමක් නැහැ. ඒ නිසා තමයි සියලු සෞඛ්‍ය උපදේශ පිළිපදිමින් නැවත සංචාරක ශාස්ත්‍රය ආරම්භ කරන්න අවශ්‍ය කටයුතු කරේ. ඉතින් ඒකටත් නොඑක් විවේචනය. මහා මේ යුක්‍රේන් වලින් ආව විශාල කණ්ඩායමක් කොරෝනා රෝගිය ගෙනාවා කියලා. මම අද උදේත් වෙනකොට ඇහුවා එයාපෝට් එකේ මෙහෙම සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ එයින් දෙන්නටයි පොසිටිව් වෙලා තියෙන්නේ. ඊට පස්සේ ආපහු චෙක් කරනකොට ඒක නෙගටිව්. ඉතින් ඒ වගේ බොරු ප්‍රචාරය කරලා සියලුම දෙනා අධෛර්යමත් කරන්නේ. දැන් යාපනයේ විශ්වවිද්‍යාලේ අර්ගල ඇති කරන්න දැන් කටයුතු කරගෙන යනවා. අපි මේවට සූදානම් වෙන. ඒක තමයි කොටාවේ ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති අනු සෞභාග්‍ය දැක්මනුව පැහැදිලිව කියන්නේ සුරක්ෂිත රටක්. එමනම් ත්‍රස්තවාදී ක්‍රියාවලට කිසිම ඉඩක් තියන්නේ නැහැ. ශ්‍රී ලංකා පුදුජන පෙරමුණේ සිවවන සංවත්සරය වෙනුවෙන් බලමණ්ඩල රැස්වීමක් මහරගම දීප වැතුණා. ඒ අමාත්‍ය බඳුළු ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් යම් කිසි ආණ්ඩුවක් අරගෙන ඒ ආණ්ඩු කාලයේ සෑම අවුරුද්දකදීම ආර්ථිකයේ වටපු එකම ආණ්ඩුව බවට යාපාන ආණ්ඩුව ඉතිහාසයට එකතු වෙලා තියෙනවා. විදේශ ණය වාරික හා පොලී ගෙවන්න ඕනේ හැම අවුරුද්දකටම ඇමරිකාන් ඩොලර් බිලියන 4.5 කෝ ඊට වඩා වැඩි. අපිට පිටරට ණය බේරන්න රුපියල් අච්චු ගන්නට බෑ. ඒ නිසා අද රටක් වශයෙන් මේ මාතෘභූමියේ හිර වෙලා තියෙන ප්‍රධානම තැන තමයි මේ අසාමාන්‍ය ලෙස වෙච්ච විදේශ ණය කන්දරාව ගෙවන්නේ කෙසේද කියන ප්‍රශ්නේ. ඒ ටික ගෙවනකොට රටින් පිටට හැම අවුරුද්දෙම විශාල විදේශ විනිමය ප්‍රමාණයක් යනවා. මේ තත්ත්වයෙන් රට බේරගන්න ක්‍රම දෙකයි තියෙන්නේ. එකක් රට ඇතුළට එන විදේශ විනිමය ප්‍රමාණය රට සල්ලි කෙසේ හෝ වැඩි කරගන්න. රටින් පිටට ගලාගෙන යන විදේශ විනිමය ප්‍රමාණය පුළුවන් තරම් අඩු කරගන්න. එහෙම වුණොත් පමණයි රුපියල යගේ මේ මට්ටමේ පවත්වාගෙන යන්නටවත් පුළුවන්කම තියෙන්නේ. වසර පහක කාලයක් තුල යහපාලන රජයට සිදු කිරීමට නොහැකි වූ සංවර්ධන කටයුතු මාස පහක් වෙනි කෙටි කාලයක් තුල පුදුජන රජය ආරම්භ කළ බව පුදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී කෝකිලා හර්ෂණී ගුණවර්ධන මහත්මිය සඳහන් කළා. ඌව පරණගම ශ්‍රී ලංකා පුදුජන පෙරමුණු තරුණ සමුළුවද අමගස් දොව ජනාධිපති විද්‍යාලයේදී ඊයේ පස්වරුවේ දීප වැතුණා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමික බුද්ධදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය නිර්දේශවලට අනුකූලවයි මේ මහමුව සංවිධානය කර තිබුණේ. ශ්‍රී ලංකා පුදුජන පෙරමුණ අවිස්සාවේ ලාස්සනේ තරුණ බල මණ්ඩල රැස්වීම මීපේ ප්‍රජාශාලාවේ දීප වැතුණා. සිව්දෙස සුරකි සිව්වසර යන තේමාවෙන් සංවිධානය කර තිබූ බල මණ්ඩල රැස්වීමට පුදුජන පෙරමුණේ අවිස්සාවේ ප්‍රධාන ආසන සංවිධායක රවීන්ද්‍ර ජයසිංහ මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. කොවිඩ් 19 ආසාදිතයින් 719 දෙනෙකු ඊයේ දිනේ මෙරටින් හඳුනාගත්තා. මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින්ගෙන් 44,000කට වැඩි පිරිසක් සුවය ලබා තිබෙනවා. මේ අතර කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලබන අමාත්‍ය වාසුදේව නානායකර මහතාගේ කාර්ය මණ්ඩලයේ කිසිවෙකුටත් කොරෝනා ආසාදනය වී නැති බවට තහවුරු වී තිබෙනවා. ඊයේ දිනේ හඳුනාගත් ආසාදිතයන් 719 දෙනකින් 715 දෙනෙකුම දේශීයව හඳුනාගත් පුද්ගලින් සිව් දිනක විදේශගතව සිට මෙරටට පැමිණි පුද්ගලින් බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ. ඊයේ දිනේ වැඩිම ආසාදිතයන් පිරිසක් හඳුනාගත්තේ ගම්පහ දිස්ත්‍රික්කෙන්. එම සංඛ්‍යාව 182ක්. මීගමුවෙන් 50 දෙනෙකු, වත්තලින් 31 දෙනෙකු, රද්දරුගමින් 14 දෙනෙකු, මහරින් 12 දෙනෙකු, බියකම 11 දෙනෙකු සහ කැලණිය 10 දෙනෙකු වශයෙන් ආසාදිතයන් වාර්තා වුණා. කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 152 දෙනෙකු වාර්තා වූ අතර වැඩිම පිරිසක් හඳුනාගත්තේ මටකුලිය ප්‍රදේශයෙන්. එම සංඛ්‍යාව 22ක්. ග්‍රෑන්ඩ් පාස් ප්‍රදේශයෙන් පුද්ගලින් 16 දෙනෙකු, අවිස්සාවේලෙන් 14 දෙනෙකු, කොල්ලපිටියෙන් 12 දෙනෙකු, නාරාහිම්පිට හා අංකොට ප්‍රදේශයෙන් 11 දෙනා බැගින් ආසාදිතයන් වාර්තා වුණා. මහනුවර දිස්ත්‍රික්කයෙන්ද ඊයේ දිනේ ආසාදිතයන් 75 දෙනෙකු වාර්තා වූ අතර පූජාපිටියෙන් 35 දෙනෙකු සහ නුවරින් 14 දෙනෙකුද ඉටතුලත්. මාතලේ දිස්ත්‍රික්කයෙන් 37 දෙනෙකු, කළුතරින් 43 දෙනෙකු, පුත්තලමින් 22 දෙනෙකු හා ගාල්ලෙන් 20 දෙනෙකු, කෑකල්ලෙන් 18 දෙනෙකු, ත්‍රිකුණාමලයේ සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලින් 11 දෙනා බැගින්ද ආසාදිතයන් හඳුනා ගනුණා.
යන්වද උදැසන වන විට මිනුවන්ගොඩ ඇඟලුම් කම්හල් සහ පෑලියකොඩ මත්ස්‍ය වෙළඳපොළට සම්බන්ධ පුකුරේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 48,503 දක්වා ඉහළ ගියා. ඉන් 41,988 දෙනෙකු මෙවන විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව කුස් තිබෙනවා. මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව 52,313ක්. ඉන් 7,311 දෙනෙකු රෝහල් වල ප්‍රතිකාර ලබනවා. සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 44,746ක්. අද උදැසන වන විට මෙරටින් වාර්තා වන COVID-19 සමස්ත මරණ සංඛ්‍යාව 256ක්. දැනට ඉන්නේ ලංකාවේ ක්ලස්ටර් ලෙවල් එකේ. කියන්නේ අපි පොකුරු තත්ත්වයේ තමයි ඉන්නේ. බ්‍රැන්ඩ්ලික් සර්මාන් ශාලාව ආශ්‍රිතව පටන්ගෙන ඊළඟට පෑලියගොඩ මාළුවෙල සැලට ඇවිල්ලා ඊට පස්සේ අපේ උතුරු කොළඹ මේ ප්‍රදේශ වලට ඇවිල්ලා දැන් අපි දකිනවා හැම තැනම කොහේ හරි තැනක එක කේස් එකක් ආවම පොකුරක් ඇති වෙනවා. කලාප වලට ගිහිල්ලා අවදානම් ස්ථාන වලට ගිහිල්ලා මේ සෑම්පල් කරන නිසා තමයි අපි මේ පොකුරු හොයාගන්නේ. ඇත්තට මේ පොකුරු හොයාගෙන අපි දැන් මේ 700ම නම් අපි සමාජයෙන් ඉවත් කරනවා. අපි අරන් යනවා ප්‍රතිකාර මධ්‍යස්ථාන වලට. අතෑරියනන් තමයි මේක සමාජගත වෙන්නේ. අපි තාමත් මේ පොකුරු හැම එකක්ම අපි කෙසේ හෝ අඳුරාගෙන මේක මර්ධනය කරන්න අපි උපරිම උත්සාහය දානවා. ඉතින් ඒ නිසා මේකට තමයි අපි ඇත්තට මහජනතාවකින් අපි උදව් ඉල්ලන්නේ. මෙරට කොරෝනා ආසාදනය වීමෙන් වැඩිම පිරිසක් මියගොස් ඇතේ වයස අවුරුදු 70ට වැඩි වයසේ පසුවන පිරිසයි. එය ප්‍රතිශතයක් ලෙස 47.73ක්. වයස අවුරුදු 61 70 අතර වයස් කාණ්ඩවල මිය යාමේ ප්‍රතිශතය 20.99ක්. වයස අවුරුදු 51 60 අතර මිය යන ප්‍රතිශතය 16.84ක් වන අතර 41.50 අතර වයස් කාණ්ඩයේ මිය යාමේ ප්‍රතිශතය 9.88ක් බව සෞඛ්‍යංශ සඳහන් කරනවා. COVID-19 මරණ ප්‍රතිශතය සැලකීමේදී බ්‍රිතාන්‍ය 2.64ක ඉහළ ප්‍රතිශතයක් වාර්තා කරනවා. බ්‍රසීලිය 2.48ක්, රුසියාව 1.84ක්, ඇමරිකාව 1.67ක් සහ ඉන්දියාව 1.44ක් වශයෙන් ප්‍රතිශත වාර්තා කරද්දී ශ්‍රී ලංකාව 0.49ක අවම ප්‍රතිශතයක් වාර්තා කිරීම විශේෂත්වයක්. රෝගීන් සුවවීමේ ප්‍රතිශතය සැලකීමේදීද ශ්‍රී ලංකාව 85.54ක ඉහළ ප්‍රතිශතයක් වාර්තා කරනවා. ශ්‍රී ලංකාවට වඩා ඉහළ ප්‍රතිශත වාර්තා කරන්නේ බ්‍රසීලිය සහ ඉන්දියාව පමණයි. රුසියාව 82.86ක්, ඇමරිකාව 59.01ක් සහ බ්‍රිතාන්‍ය 45.25ක අඩු ප්‍රතිශතයක් වාර්තා කරනවා. මෙතර මාලදිවයිනේ සිට ශ්‍රී ලාංකිකයන් 23 දෙනෙකු, කටාර් සිට 36 දෙනෙකු, එක්සත් අරාබි එමිරාත්යේ සිට 369 දෙනෙකු, ඕස්ට්‍රේලියාවේ සිට 29 දෙනෙකු සහ ජපානයේ සිට 46 දෙනෙකු අද උදැසන දිවයිනට පැමිණියා. ඔවුන් සියලු දෙනා නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කරනු අතර එම මධ්‍යස්ථාන 83ක නිරෝධායනීය වෙන සංඛ්‍යාව 1131ක්. රජයමකින් පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානවල පුද්ගලයන් 4353 දෙනෙකු නිරෝධායනීය වෙන අතර හෝටල්වල පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථාන ස්ථානවල සිටි සංඛ්‍යාව 2781ක්. නිවෙස් තුල මෙවැනි විට සෑ නිරෝධායනීය කර ඇති සංඛ්‍යාව 55000ක්. ඊයේ දිනිය තුල PCR පරීක්ෂණ 13681ක් සිදු කර තිබෙනවා. ඉන් 94ක පරීක්ෂණ වාර්තා ලැබීමට නියමිතයි. යහපාලන ආණ්ඩුව රටට කළ සෙතක් නොමැති බැවින් වරාය ගැන කතා කිරීමට ඔවුන් හට අයිතියක් නොමැති බව ජාතික සංවිධාන සම්මේලනයේ සභාපති පූජ්‍ය බෙංගමුවේ නාලක ස්වාමින් වහන්සේ පවසනවා. කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි උන්වහන්සේ මේ බව කියා සිටියේ. යහපාලන ආණ්ඩුව මේ රටට සෙතක් කළේම නැහැ. ඒගොල්ලෝ රටට විපතක් කළේ. ආර්ථිකය සම්පූර්ණයෙන්ම බිඳුවට බැස්සෙවුවා. ඉතින් එහෙම අය මේ වරාය නැගෙනහිර පර්යන්තය ගැන කතා කරන්න ඒගොල්ලන්ට අයිතියක් නැහැ. නමුත් ඒගොල්ලෝ ආණ්ඩු බලයේ ඉන්නකොට කරන වැරදි සේරම අමතක කරලා ඊළඟ ආණ්ඩුවේට ගහන්න පුළුවන් ආයුධ අතට අරගෙන ගහන. දැන් ওই බැදුම් කර වංචාව ගැන කතාවක් නැහැ. මේ මොනතරම් බරපතල වංචාවක්ද කළේ මං හිතන්නේ මේ අපේ රටේ ඉතිහාසයේ කවදාවත් නොකළ සිදු නොවු මහා බරපතල මුදල් වංචාවක්. ඉතින් ඒ ගැන දැන් විපක්ෂය අය එහෙම කතා කරන්නේ නැහැ. නමුත් රජයේ මොනවා හරි පුංචි දුර්වලකමක් දැක්කොත් ඒක අල්ලගෙන විශාල විදියට පෙන්නමින් මහජනතාව විදියට යමින් නිතරම කතා කරනවා. රජයේ වගකීම වෙන්න ඕන විපක්ෂයට ආණ්ඩුවට පහර දෙන්න ආවද නොදී මේ රට ආරක්ෂා කිරීම සංවර්ධනය කිරීම. බ්‍රෝඩ්බෑන්ඩ් තාක්ෂණයෙන් ලබන වසරේ මුල් කාර්තුව වන විට මුළු රටම ආවරණය කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍ය කෙහෙළි රඹුකැල්ල මහතා පවසනවා. එමගින් රටේ තරුණ තරුණියන්ගේ රැකියා ගැටලුවට විසඳුමක් සොයා ගැනීමට හැකියාවක් ලැබෙනු ඇතැයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.
මැදතුම්බර වෙඬරුව වෙලපාල ප්‍රජාශාලාව ජනතා අයිතියට පත්කිරීම වෙනුවෙන් පැවති උත්සවයකින් පසුව මාධ්‍යවේදී අදහස් දක්වමිනුයි ඒ මහතා මේ බව කියා සිටියේ. මෙම අවස්ථාවට අස්කිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය වෙඬරුවේ උපාලි සාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයේද දේශපාලන නියෝජිතයන්ද එක්ව සිටියා. අපට බ්‍රෝඩ්බෑන්ඩ් වැඩපිළිවෙල ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන ලංකාවම ආවරණය වෙන. ඒක ජනාධිපතිතුමාගේ හිණියක්. ඒක කළ යුතුයි කියලා බාර දීලා තියෙන. ලබන අවුරුද්දේ පළවෙනි කාර්තුව අවසන් වෙන මුළු ලංකාවම ආවරණය වෙන විදිහට ඒ වැඩපිළිවෙල කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ලෝකයේ විශේෂයෙන්ම මේ තරුණ තරුණයන් එක රැකියාවක් එක දෙයක් නෙමෙයි. විදි ගණනාවක් තියෙනවා ජීවත් වෙන්න. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ වෙබ්සයිට් එකක හැක් කරපු එකනේක කඩාවත් ප්‍රයෝග කරන මේ යටිනුර පොඩි ළමයි. ළමේ මාත් එක්ක වැඩද? අති දක්ෂේ. දැන් යන්නේ BMW එකක ළමයා. මොකද ඔහු පිටරටත් එක්ක දුකාන්ත විකුණනවා. ඒ කටියට අවශ්‍ය කිව්වේ බ්‍රෝඩ්බෑන්ඩ් විතරක් අපිට ලැබෙන දේ 7000ක් අපිට රජයෙන් එපා. අපි හම්බ කරගන්න. අත්තේ දක්ෂය. ලෝකයේම වෙනස් කරන්න පුළුවන් අවස්ථාව විතරයි. අපි බලාපොරොත්තු වෙන අපි හම්බේ අවස්ථාවෙල් දරුවන් ලබා දෙන්න. කලාකරුවන් වෙනුවෙන් ස්මාර්ට් හැඳුනුම් පතක් ඇතුළු වරප්‍රසාද රසක් ලබා දීමට වත්මන් රජය ඉදිරියේදී කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසනවා. කලුතර දිස්ත්‍රික්කයේ කලාකරුවන් සහ සංස්කෘතික නිලධාරීන් පිරිසක් හමු වූ අවස්ථාවේදී ඒ මහතා මේ බව කියා සිටියේ. අලුත් තාක්ෂණයත් එක්ක එකතු වෙච්ච ස්මාර්ට් හැඳුනුම් පතක් තමයි කලාකරුවන් සහ ශිල්පීන් වෙත නිකුත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. වයෝ වෘද්ධ කලාකරුවෝ ඉන්නවා. ඉතින් එයාට අසනීප තියෙන අයිඩෙන්ටි කાર્ඩ් එකේ තියෙන ඔක්කොම විස්තර ටික එයාට තියෙන ලෙඩ රෝග කොහොමද අඩංගු වෙනවා. මේ වෙනකොට කතා කරගෙන යනවා අලුත් රූපවාහිනී නාලිකාවක්. උරුමයන් සහ කලාව වෙනුවෙන් ආරම්භ කරන්න ඒ වැඩපිළිවෙල දැන් මේ වෙනකොට ආරම්භ කරලා තියෙනවා. මේ අතර පුරාවිද්‍යා උරුමයන් රකගැනීමට සැලසුම් කර ඇති වැඩපිළිවෙල සම්බන්ධයෙන්ද ඒ මහතා මෙලෙස අදහස් පළ කළා. අපි බලාපොරොත්තු වෙනවා දිස්ත්‍රික් පුරාවිද්‍යා සංරක්ෂණ සභාව ඇති කරන්න. දැනුමක් තියෙන විද්වතුන් පුරාවස්තු වලට ආදරයක් තියෙන ඉතිහාසය ගැන සෙවිල්ලෙන් ඉන්න අය අන්නේ සභාවට ඇතුළත් කරන්න මේ පුරාවිද්‍යා පනත සංශෝධනය කරන්න හෝ අලුත් පනතක් ඉදිරිපත් කරන්න කාලයට ගැලපෙන ආකාරයට තවත් අවුරුදු 100කට වළංගු වෙන ආකාරයට උපකාරක පන්ති යලි ආරම්භ කිරීමට රජය ලබා දුන් සහනය තමන් නිසා ලැබුණු එකක් බව ප්‍රකාශ කිරීමට විපක්ෂයේ ඇතැම් පිරිත් උත්සාහගත වෙමින් සිටින බව සමස්ත ලංකා උපකාරක පන්ති සංගමය පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් රජය නිවේදනයක් කළා තියෙනවා මේ එළඹෙන ජනවාරි 25 වෙනිදාට නැවත අපිට පන්ති ආරම්භ කරන්න බස්නාහිර පළාතේ හැර අනිත් දිස්ත්‍රික්කවල පන්ති ආරම්භ කිරීම කරන්නට අවස්ථාව ලබා දෙනවා කියලා. කවුද මේ පන්ති ආරම්භ කරන්න අවසරය ලබා දෙන්නේ? කවුද මේ අවසරය ලබා ගත්තේ? මම මෙතනදී විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙන්නට අවශ්‍යයි ගරු ජනාධිපතිතුමාට, අගමැතිතුමාට, අධ්‍යාපන අමාත්‍යතුමාට, සෞඛ්‍ය ඇමතිතුමියට, කොවිඩ් මර්ධන අමාත්‍යාංශයේ ඇමතිතුමියට, එහි ලේකම්තුමාට, අධ්‍යාපන අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම්තුමාට සහ අපේ යුද හමුදාපතිතුමාට. කවුද මේගොල්ලන් එක්ක මේ පිළිබඳව සාකච්ඡාවකට ගියේ? අපි රජයේ මම පෙරකී නිලධාරීන්ව මුණ ගැහෙන්න ගියා. රජයේ තීරණය කළා තිබ්බේ මේක පටන් ගන්නවා කියලා. ඔය සමහර සංගම් වෙනත් අයගේ පස්සේ ගිහිල්ලා මේ රජය අපිට ලබා දුන්නු අවස්ථාව ඒගොල්ලන්ගේ ගොඩට දා ගන්න උත්සාහ කළා. බුත්තල කතරගම මාර්ගයේ ගමන් ගන්නා වාහනවලින් කෑම ඉල්ලා ගැනීමට පුරුදු වී සිටින අලියකු පිළිබඳ අපට වාර්තා වුණා. බස් රථ තුලට හොඬවැල යොදමින් මෙම වන අලියා ආහාර ලබා ගැනීමට උත්සාහ කරන ආකාරය ජංගම දුරකථනයක මේ අයුරින් සටහන් වී තිබුණා. මෙම තත්ත්වය මාර්ගයේ භාවිත කරන පුද්ගලයන්ට සුලභ දසුනක් වුවත් අද්දකින් නොමැති පුද්ගලයන්ට භීතිය ගෙන දෙන්නක් වී ඇති බවයි අප වාර්තාකරුවන් පවසන්නේ. ඒ සමගින් දිවාපුවත් අදට අවසන්. ඔබට සුබ දවසක්.